හදවත මේ අලුත් දෙයක් රස විඳිනවද? ඒත් කවදාවත් කොහොමටවත් කෙනෙක්ට බැඳෙන්නේ නෑ කියලා හිතපු කෙල්ලනේ මම. ඇයි දැම්මේ? දේවාංගනී කරුණාරත්න හිතනවා. ඇහැට උත්තර නෑ. මොනව නමුත් වෙනවා. ඇය හිතනවා. ඒ මින් පෙර හදවත වූ දෙයක් නෙමෙයි. කෙල්ලට පුදුමත් ඒකයි. ආදරේ කියලා මල ඉලව්වක් කළානි කලින්. ඇයි ඒ දවස්වල පපුවට මෙහෙම වුණේ නැත්තේ? කෙල්ල හිතනවා. එහෙම දෙයක් මේ පපුවට දැනුණා නම් එය දැන් මතකයට එනවා. ඒත් කෙනෙක් හදවතේ අසික්කිත විදියට පහරලා ගියා මිසක වෙන දෙයක් උනේ නෑ කියලා දේවාංගනීට අද හිතෙනවා. එහෙම හිතෙද්දී ඇයට හදවතේ තිබූ අමිහිරි දුකක් පහව යන්නක් වගේ දැනෙනවා. ආදරේ වගේ දෙවියන්ට අයිති හැඟීමක් අර වගේ පෞකාර වල්සතෙක් ළඟ කොහොමටවත් තියෙන්න බෑ. තව මේ ලෝකේ තියෙන හැම අසීකිත බැඳීමකටම ආදරේ කියලා කියන එකයි වරද. ඇය හිතනවා. සීනි සම්බෝලය ඇතුලින් එන මිහිරි රසයත් සමග කෙල්ලගේ හදවතට වෙනස් රසයක් දැනෙනවා. කොහොම සීනි සම්බෝල කියන්නේ සිංහල කුකින් කලාවේ අපූර්වතම සොයා ගැනීමක්. ඒකේ කටදන මිහිරි රසය තියෙනවා. දිව සනසන පැණි රසය තියෙනවා. සියල්ලට යටින් ඇඹුල් සවර් රසයක් එනවා. ඒ එන්නේ සීනි සම්බෝලයට දමන සියඹලා වතුරින් කියලා කෙල්ල දන්නවා. ජීවිතත් හරියට මේ වගේ. ඒකේ හැම රහක්ම එකට මුසු වෙලා එක රහක් වගේ දැනෙන්න ඕන. එහෙම දැනෙන්නේ ජීවිතේ ළඟ උතුම් කෙනෙක් වුණොත් පමණයි. බොහෝ විට දැනෙන්නේ අලි රසයක්. ඔය ජීවිතේ මොකද්ද අහිංසක සැලසුමකට අනුව ගෙනියන කෙනෙක්. අම්මව බලාගෙන සොෆ්ට්වෙයාර් ඩිග්‍රියක් කරගෙන මොකද්ද පාළු තනිකමකුත් හදාගෙන. ඒත් හරි ලස්සනට ඉන්නවා. හැම කොල්ලෙක්ගේම ජීවිතයේදී මෙහෙම බලාගෙන ඉඳලා රස විඳින්න බෑ. ඒත් වාදියා පුංචි පෙරහැරක් දිහා බලාගෙන ඉන්නා වගේ මට නම් බලාගෙන ඉන්න පුළුවන්. දේවාංගනී හිතනවා. මේ පාළු කතරක් වගේ තියෙන ජීවිත කාන්තාරය මැද්දේ ඔව් වගේ ക്ഷേම භූමියක් කොහොම ජීවිතයකට ලං වුණාද කියලා ඇයි හිතනවා. ඒක වෙනස්ම දුර්ලභ සිඳීමක්. දේවාංගනීට සිහි වෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ගත කළ ජීවිතය. හදවතේ තිබූ අමිහිරි දුකක් දිය කරමින් ගත කළ ඒ දවස් කීපය ගැන දැන් ඇයට ලැජ්ජයි. මගේ ජීවිතේ වෙච්ච දේවල් ඔයා දන්නවනම් දෙනිත් අයියේ. සමහර විට ඔයාට මං ගැන පිළිකුලක් දැනේද දන්නේ නැහැ. කෙල්ලට මොකද දුකක් එනවා. වෙලාවක් ආවොත් මම ඔයාට මගේ කතාව කියනවා. ඒත් ඇයි ඇයට තේරෙන්නේ නැහැ. දේවාංගනේ සීනි සම්බෝල සැන්විචස් පෙති පහක් විතර කාලා පහලට යන්නේ අම්මා මොනවද කරන්න බලන්නයි. අදවත් අම්මට ටිකක් උදව් කරනවා කියලා කෙල්ල හිතා ගන්නවා. තමා උන්නේ සාමාන්‍ය ජීවිතෙන් ඈත් වෙලා බව ඇයට දැනුයි තේරෙන්නේ. මාව මහ පොළොවට ගෙනත් ඇරළුවේ ඔයා කියලා මට හිතෙනවා. දේවාංගනය සිතින් කියන්නේ දෙනෙට්ටයි. ඇයද්දී අම්මා දෙන්නටම තේ හදනවා. තේ කොළ සුවඳ එද්දීත් ඇයට සිහි වෙන්නේ දෙනෙත්පයි. ඒක පුදුමයි. එයා වුණ නම් මේ ප්ලේන්ටියක් දෙන්න තිබුණා. කෑවද අම්මා අහනවා. ඇයි ලැජ්ජාවෙන් හිනා වෙනවා. ස්මෘති වගේ කාලා අම්මේ. එහෙමවත් කාපු එක හොඳයි. නොකා හිටපු ඒ වලටත් එක්ක. අම්මා කියන්නේ හරි ආදරෙන්. කෙල්ල අවුරුදු 18 ඉඳලා කාපු වේල් වලට වඩා නොකාපු වේල් ගන්න වැඩි. ඒ හැම මගහැරුණු වේලක් ගානෙම මේ අම්මටයි තාත්තටයි කැවුනේ නෑ. ඇත්තත් ඒකයි. ඒ අම්මට රහට හදන්න පුළුවන් අම්මේ. හරිම රහයි තමා. ඒ වගේම හරිම හොඳයි. පුතා වගේම තමා අම්මත්. අම්මා කියද්දි දේවාංගනීට සතුටක් දැනෙනවා. ඔයාගේයි අම්මගේ හොඳ කිව්වම ඇයි මට මෙච්චර සතුට දෙනෙත් අයියේ? ඇයට තේරෙන්නේ නැහැ. මන් නිකන් තේකක් හැදුවේ. ඒක හොඳයි. මට උදේට විතරක් කිරි දේ දෙන්න. අනිත් වෙලාවට ප්ලේන්ටි හොඳයි. අම්මා හිනා වෙනවා. සමහර පුරුදු බෝ වෙනවා. අද කොස් තම්බනවද කිරි කොස් හදනවද අම්මා? කෙල්ල හිමීට කතාවට එනවා. එහෙම තමා හිතුවේ. කරෝල නෑ. ඇය අහනවා. අම්මා හිනා වෙනවා.
මේ තෝර කරවල ටිකක් තියාගෙන උන්නේ තෙල් දාන්න. ඔය ආස නිසා. ගොටකොලත් සම්බෝල හදනවදම්මේ? මං සුද්ධ කරන්නද ගොටකොල? අම්මට පුදුමයි. සුද්ධ කළේ නැති වුණාට කමක් නැහැ. මෙහෙට වෙලා ඉන්නකෝ. කාමරේටම වෙලා ඉන්නේ නැතුව. අම්ම කියනවා. එහෙම ඉන්න එකත් වාසනාවක් කියලා ඒ දන්නවා. හිසරද එහෙම ආවි නෑ නේද? නෑනි අම්මේ. ඇයි ඒ? අම්මට තහන්න තියෙන්නේ ඇයි ඒ කියලා තමයි. තාත්තත් උදේ යද්දි කියලා ගියේ බලන්න කියලා. ආවෙම නෑ. මාත් මේ දවස් ටිකීම බය වුන්නේ උදේ කකියන්න ගනේ කියලා. ඔළුවත් හොලවල බැලුවා. නෑ. අර දරුවගේ ලැවෙන්ඩර් ඔයිල් එක ඇල්ලුවා එහෙනම්. අම්මා කියනවා කෙල්ලට කියන්න හිතෙන්නේ වෙන දෙයක්. ලැවෙන්ඩර් ඔයිල් එකයි ඔයාගේ මනුස්සකමටයි දෙකටම තමයි හොඳ වුනේ. එයා ගොඩාක් හොඳ කෙනෙක් අම්මා. කෙල්ල කියනවා ඇයට මෙහෙම කෙනෙක් ගැන කියන්නත් බයයි. ඒත් නොකිය ඉන්නෙත් නෑ. හරි පුදුම දරුවෙක්. පවුලකට ලැබෙන්න ඕන දරුවෙක්. අම්මා එහෙම කිව්වේ ඇයි කියලා දේවාංගනි හිතන්න යන්නේ නැහැ. ජීවිතේ උන වල් සත්තු නිසා ඔයාලා තැම්බිලා උන්නේ. ඇයට හිතෙනවා. මං දැන් කතා කළා දෙනිත් අයියට අම්මේ. ඩිග්‍රී අසයිමන් කරනවලු. මං ඇහුවා දවල්ට ඉතින් මොනවද කන්නේ කියලා. අනේ ඉතින් හිතුණොත් මැගි නූල්ස් එකක් හදාගෙන කනවලු. නැත්තම් කඩේට ගිහින් බත් එකක් ගෙනත් කනවලු. අම්මගේ පපුවත් ඇදීගෙන යනවා. දුවලටයි අම්මලටයි කොහොමත් කකියන්නේ එකටමයි. ඒක ස්වභාවික දෙයක්. මේ කෑම තියෙන එකේ පුතේ අපි කෑම ටිකක් දෙමු. කෙල්ල හිනා වෙනවා. ඒ හිනාව හරි ලස්සනයි. අම්මටයි ලෝභ හිතෙන්නේ. මං කිව්වා 12:30 විතර එන්න කියලා. අනේ කිව්වා. පස්සේ මම ඇහුවා දැන් උදේ සීනි සම්බෝල පහන් ගනිද්දි මම අනේ අනේ කිව්වද කියලා. එතකොට කියනවා නෑනි පණේ කියලා. අම්මා තිනා වෙනවා. අපි මේසෙට දාලා දාන්නේ දෙන්නේ. බත් මුලක් උඩ දෙන්න ඇයට දුකයි. එහෙම දුන්නම ලස්සනත් නෑ. එහෙම දෙමු. ඔයත් මේසෙට වෙලා බත් කටක් කන්න. හා තුනක් මදි වගේද? කෙල්ලගෙත් හරි මෝස්තරේ. මේ තරම් අහිංසක දරුවව අනාථ කළානි බල්ලි. අම්මට හිතෙනවා. චිකන් ටිකක් තියෙනවා. මම ඒක හදන්නම් කලුවට. අම්මා කියනවා. කෙල්ලට හරි සතුටුයි. කෙනෙක්ට කැම ටිකක් දෙනවනම් චිකන් ටිකක් තියෙන්නම ඕන කියලා ඇයත් දන්නවා. මාත් උදව් කරන්නම්. දේවංගනී කියනවා. මෙහෙම ඉඳගෙන එහෙන මේ කොස්සර් ටික සුද්ධ කරලා දෙන්නකෝ මට. ඇඟිලි තලා ගන්න එපා. ටයිල් එක කඩන්නත් එපා. අම්මා කියනවා. කෙල්ල රවනවා. මම වැඩ දන්නවා හොඳට. අම්මා හිනා වෙනවා. කෙල්ල දැන් ජීවත් වෙන්න පටන් අරගෙන කියලා අම්මට දැනෙනවා. ඒකටත් පින් දෙන්න ඕන මේ කොල්ලටම තමයි. ඇයි ඒක දන්නවා? සමහර විට නොහිතන දේවල් වෙනවා. ගොඩක් දේවල් සිදු වුණාට පස්සේ. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.